ජනශක්ති ලයි් ශ්‍රී ලංකාවී වේගෙන්ම වර්ධනය වන සන්නාමද හයාතරට. විශේෂයෙන්ම මෙහිදී අපි මතක්කරගත යුතුයි මේ වසරේදී අවස්ථා හතරකදී අපි බස්කාස්සු වැඩවීමක් සිදු කෙරුවා. මේ ඒ සියලු අවස්ථා හතරදිම අපි නිර්ණායකයක් විදිහට භාවිතා කෙරුවේ ඉන්ධන මිලය ඉහළ යාම පමණයි. නමුත් වාර්ෂික බස්කාස්සු සංශෝධනයේදී සිට ජූලි මාස පළවෙනිදාට අපි ඉන්ධන මිල වෙනස් වීමට අමතරව තව කාරණා 11ක් සියලුම කාරණා 12ක් යටතේ අපි අදාළ ගණනය කිරීම සිදු කෙරුවා. මේ ගණනය කිරීම සිදු කිරීමට ප්‍රථමව අපි අදාළ පොදු ප්‍රවාහනය භාවිතා කරන පොදු ප්‍රවාහනයේ ධාවකයන් වන සංගම් කීපයක් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් ලැබුණා. සමහර ආයත වෘත්තීය සමිති ඉදිරිපත් කෙරුවා 120ක වැඩිවීමක් අවශ්‍යයි කියලා. සමහර සංගම් ඉදිරිපත් කෙරුවා 130ක වැඩිවීමක් අවශ්‍යයි කියලා. මේ සියලු කාරණා පදනම් කරගෙන අපි ගණනය කිරීම කෙරුවා. ඒ ගණනය කිරීම වලට අනුව 32.04ක බස් ගාස්තුවක් වැඩිවිය යුතුයි. නමුත් පසුගිය අප්‍රියල් මාසයේදී බස් ගාස්තුවක් අපි වැඩි කිරීමක් සිදු කෙරුවා. එහිදී ගණනය කිරීම වලට අනුව සිදු කළ යුතුව තිබුණේ 24.76යි. නමුත් ඉන්ධන මිලට අමතරව අනිකුත් කාරණා විශේෂයෙන්ම ඩොලරේ අගේ ඉහළ යාම සහ අමතර කොටස් වල මිල ඉහළ යාම වැනි කාරණා සැලකිල්ලට ගෙන එවකට ප්‍රවාහන මාතිතුමාගේ අනුමැතිය ලැබුණා 24.76ට 10.24ක් එකතු කරලා 35කින් බස් ගාස්තුව වැඩිවීමක් සිදු කරන්න. එහිදී බස් සංගම් එකඟ වුණා. වාර්ෂික බස් ගාස්තුවේදී තිබුණ ජූලි පළවෙනිදාට ඔවුන්ට වැඩිපුර ලබා දුන්න 10.24 අඩු කරලා බස් ගාස්තු සංශෝධනය කරන්න. ඒ අනුව අපිට මෙවර ගණනය කිරීමෙන් ලද 32.04 10.24 අප්‍රේල් මාසයේ වැඩිපුර වැඩි කරපු අගය අඩු කරපුවාම 21.85ක බස් ගාස්තු වැඩිවීමක් සිදු වෙනවා. ඊට අනුව අපි ආසන්න මාගයට වටයපුවාම මේ බස් ගාස්තු වැඩිවීම 22කින් මෙවර වැඩි වෙනවා. ඊට අමතරව පළමු ගාස්තුව ₹32 මේ වෙනකොට තිබෙන්නේ. එයට මේ 122කින් වැඩි කරපුවාම ₹39.74ක වැඩිවීමක් තියෙනවා. නමුත් අපි මේක ප්‍රායෝගික තත්ත්වයේ සලකලා බලලා මූලික ගාස්තුව ₹32 සිට ₹40 දක්වා වැඩි කිරීමක් අපි සිදු කරනවා. අනිකුත් සියලුම ගාස්තුන් 22කින් වැඩි වෙනවා. ඒ අනුව අපි අවස්ථා 350ක මේ ගණනය කිරීම සිදු කෙරුවා. දීර්ඝතම මාර්ගය වන්නේ කතරගම සිට යාපනය දක්වා. ඒ සියලුම මාර්ගවල අපි ගණනය කිරීම සිදු කරලා අද දිනේදී ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම බස් ගාස්තුව වැඩිවීම සිදු වෙනවා. මේ බස් ගාස්තු වැඩිවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝභෝගී සේවා, සුඛෝභෝගී සේවා, අධි සුඛෝභෝගී සේවා යන සියලුම සේවාවන් වලට අදාළ වෙනවා. පෞද්ගලික සහ ශ්‍රී ලංකම බස් රථවලටත් මෙම බස් ගාස්තු වැඩිවීම අදාළ වෙනවා.